ලවේ කන මරු කතාව සර් ස්කෝල ගුරු ගැන්න බහුතරයක් අය තමන්ගේ හීනවලට යන්න බැරුව ගුරුරකච්චායන එතකොට ඒගොල්ලෝ අපිට උපදෙස් දෙනයක මොක් නෙමේද එච්චර හොඳ වැඩ නෙමේ නේද කියලා හන මංගක් කියන්නක මෙහම ස්කෝල ගුරු ගැන් ලමයි හරි අපිහිතම හෙමයිගේ තමන්ගේ හීනවලට යන්න බැරි වෙච්ච කට්ටි හරි මංවා කියන ෆැක්ට පිළිගන්නක උදාහරණයක් අපේ අම්මා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉදලා තමයි බැරි වෙලා ටීචර් කෙනෙක් වෙලා තියෙන්නේ හරි ටෝටලි හරි එතකොට ඒක සාධාරණ ඇත්ත කතාවක් තා මට ස්කෝල ජීවිතේ ගොඩක් ගුරුරු හම්බෙලා තියෙනවා රයිට් මෙඩිසින් යන්න තිබ්බා මට සෙකන්ඩ් චයි එකේ මෙඩිසින් ආවා ඊට කලින් අවුරුද්දේ මං ඊට පහළ ෆැකල්ටි එකට ගියා ඊට පස්සේ ටීචර් කෙනෙක් වුණා කියලා කී ඕන තරම් එහෙම මට අත්දැකීම් තියෙනවා ගුරුරු මං දන්න කීප දෙනෙක් ඉන්නවා මේ මට කියන්න දෙන මොකක්ද දන්නවද ඒගොල්ලෝ ළමයි at least they have tried නේ ඒ කියන්නේ ඒගොල්ලෝ අඩුම තරමේ උත්සාහ කරලා තිනවනේ ඒ වැඩේට නේ ඔයා හිතනවා නම් ඒකේ නම් ඔයාට උපදෙස් දෙන්නවත් ඔයාට ගයිඩ් කරන්නවත් සුදුසු නෑ කියලා මම කියන එක එහෙම නෙමෙයි ඔයාට නැති අත්දැකීම් සම්භාරයක් එයාට තියෙන වැඩක් කරන්න කියලා වැරදුනේ කා තමයි හොඳටම දන්නේ වර්ධන විදිය හරිද right වැඩක් කරන්න කියලා වර්ධන කා තමයි ආ අනිත් එක තමයි අර මම කලින් කියලා දෙන කතාව මොකක්ද අපි මේ අනේ මිනිසුන්ට උපදෙස් දෙන්න තමා ළමයි ඒ කතන්දරේ පිහිටවා ඉන්න ඕන කියලා එකක් එහෙම එකක් නැහැ හරිද මම ඔයාට කියනවා හරි ළමයි මේ අරක්කු සිගරට් බොන්න හොඳ නැහැ හරි එතකොට ඔයා තර්කයක් ඉදිරිපත් කරනවා මම බොන්නේ නැහැ අරක්කු සිගරට් ඔන්න හරි සර් ඉතින් ඔයත් බොන්නේ කියලා තර්කයක් ඉදිරිපත් කරනවා ළමයි මම කියන්නේ මම බොන්නේ නැහැ කියලා නෙමෙයිනේ මම කියන්නේ මම බීවත් හොඳ නැහැ ඔයා බීවත් හොඳ නැහැ හරිද හොඳ නැහැ කියන එක ෆැක්ට් එකක් ඉට්ස් අ ෆැක්ට් ඔයාට ඒක චැලෙන්ජ් කරන්න බෑ අර මේ මොනවාද මේ අහන් ඉන්න එකට කියන කෙනා ගත්තාම මේ මොකද්ද ඉස්සෙල්ලා එයා ඒක පිළිපැදලා ඉන්න ඕන කියලා කතන්දර එහෙම එකක් නෑ එහෙම ගන්න එහෙම මිනිස්සු ඉතින් කරන්න ගියොත් එම මේකේ කාටවත් වෙන කාටවත් උපදෙස් දෙන්න හම්බෙන්නේ නෑ හරි මට කියන්න දෙන්න අරක ඔයා තාම අඩුම තරමේ ට්‍රයි කරලවත් නෑ ජීවිතේ යන්න ඉස්සරහ ඔයා ට්‍රයි කරනකොට ඔයාට වරදි කියලා බයට ආදරයට වෙන්න පුළුවන් වරදිච්ච කෙනෙක්ට උපදෙස් දෙන්න හරිද ඒක නිසා මේ ඒක වෙන කරුණාවෙන් දකින්න එකම දේ ටීචර්ස්ලා කියන්නේ පුතේ මටත් මේක කරන්න කියලා කියලා වෙලා තියෙන්නේ ඒක හින්දා ඕගොල්ලොවත් කරන්න කියලා කියන්නේ නැහැ කිසිම තැනක ඒක ඒගොල්ලොන්ගේ ඩිග්නිටි එකට හොඳ නැහැ හරිද ඒක නිකන් මිනිස්සේ කැමති නැහැ ළමයි තමන් ජීවිතේ තමන්ට සාර්ථක වෙන්න බැරි වුණා මං මේ මගකට ඇවිල්ලා තියෙන්නේ මට තව යන්න තිබ්බ ඕනනම් කියලා වෙලා කියන්නේ එහෙම කැමති හැමෝම කැමති තමන්ගේ සක්සස් ස්ටෝරි කියලා ඉරි කියන්නද හරි ඉතින් මේ ඒ විදිහට එක දකින්න මං කියලා දෙනවා කලින් මොකද්ද ඔව් ඒකනේ දැන් එහෙම බලපන් ඉතින් අම්මා තාත්තත් වැඩ දෙන්නේ හරිද ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න කියන අම්මයන් අහනවා ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් වුණාද කො ඔයා ඉස්සෙල්ලා ડોක්ටර් කෙනෙක් වුණා එහෙම කියන්න බෑ හරිද එහෙම කියන්න බෑ හරි අර තියෙන ඕවාදෙනු පරහට කියලා සීන් එක බොරුවක් නේ හරිද එහෙම අනිත් මිනිසුන්ට උපදෙස් දෙන්න තමන් සම්මතය පිළිලා ඉන්න ඕනේ නැහැ එහෙම ඕනේ නැහැ හරිද ඔයාගේ තාත්තට බලුවන් හොඳ සිගරට් එකක් බිබී ඇවිල්ලා අරක්කු බීලා ඇවිල්ලා ගෙදර ඔබ බොන්න එපා කියලා කියනවා තාත්තනේ අහන්න ඕනේ කියන්නේ එකක් අනිත් එක තමයි මොකද්ද එයා කියන එක ෆැක්ට් එක හොඳ නෑ එයා බොනවා තමයි හැබැයි හොඳ නෑ ඔයාට පුළුවන් මේ අර ලෝකේ පොසිටිව් තැනක් කරන්න නම් ඊළඟ ජෙනරේෂන් එකක නවත්තන්න පුළුවන් තමහර පුතාලා ඉන්නවා තාත්තා බොන්න නැතුව පුතා බොන්න ඒ ඉතින් පිරිහීම තමයි හරිද කවිවල තිබ්බට සින්දු වල තිබ්බට හැම එකම පිළිගන්න එපා අපිට තියෙනවා මේ අර පාර මාරුවන කවියක් තියෙනවා නේ දකුණ බලා වම් බලන්න හරිද ආයෙත් දකුණ බලන්න පාරේ වාහන නැත්තම් ඉක්මනට මාරු වෙන්න ඕනේ ලෝරියක් කැවල යට කරගෙන හරිද ඒඳ මේ හොඳට තේරුම් ගන්න මේ ජීවිතේට ඕදන් කියලා ඉවරලා හැම පොතපතකම ලියලා තියෙන හැම කවියම හැම කතන්දරම අහලා ඒව හිතර තියා හිතේ තියාගෙන ඒව මේ අර ජීවිතේට ඕදන් විදිහට පාවිච්චි කරන්න එපා එදිනදා හරිද ස්ලෝගන් එක කරගන්න එපා ඒක හරිද ඒත් කොට කියලා